Kialin. Nubai Kialin wage. දිස්ත්‍රික්ක කීපයකට අදත් වැසි ඇදහැලෙනවා කියලායි කියන්නේ. නුව බස්නාහිර සබරගමුව පළාතේ නුවරළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක වැසි ඇදහැලෙන්න පුළුවන් කියලා කියනවා. උතුරු මැද පළාතේත් මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවෙන්න පුළුවන් කියලායි කියන්නේ. ඒ වගේම ඌව පළාතේ අම්පාර සහ විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සවස් කාලේ හරි රාත්‍රී කාලේ හරි සාන කීපයක ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් ඉඩක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ එක්කම මධ්‍යම කඳුකරේ බටහිර බෑග්මි ප්‍රදේශවල උතුරු මැද වයඹ පළාත් වල ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මොණ්ඩාගල් දිස්ත්‍රික් වල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 40 විතර සීමාවේ තියෙන්න පුළුවන් කියලායි වාර්තා කරන්නේ. ඉතින් ඊයේ දවසේ ගත්තත් මුහුද ඡණ්ඩ වෙලා තිබෙන්නේ. කලාවතින්ල මුහුදු තීරය ගත්තොත් තමා ඡණ්ඩ භාවයක් පෙන්눔 කරනවා. සුළඟත් එක්ක සවස් යාලේදී විශේෂයෙන්ම වැසි ඇදහැරෙනවා. ඒ තත්ත්වයට ඔබට මතක් කරන්නේ ඊයේ තිබිච්ච තත්ත්වෙත් එක්ක ප්‍රායෝගිකව. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.